ස්වභාවික පරිසරයට මනා ලඹිතියාවක් දැක්වූ ශ්‍රී ලංකාවේ ආදිකම් වැසියන්ගේ දෛනික ආහාර සපයනු ලැබුවේ අවට පරිසරයෙන්. අල වර්ගවලට ඉන් ප්‍රමුඛස්ථානයක් හිමි වුණා. අද වන විට විවිධ හේතුන් නිසා දේශීය අලභෝග භාවිතයෙන් මෙන්ම පරිසරයෙන්ද මිරිසා ඉවත් ව යෑමේ ප්‍රවණතාවයක් දක්නට පුළුවන්. මෙම තත්ත්වය තුළ දේශීය අලවකාවෙන් තම ජීවිකාව මෙන්ම මානසික සුවයද වැඩි දියුණු කරගත් අපූර්ව කොවි මහතෙකු ගලහා පල්ලේ තෙල්තොට ප්‍රදේශයෙන් අපට හමු වුණා. අයිබෝවන්, කෘෂිකර්මාන්තය කියන්නේ ඇත්තටම අප සිදු කළ යුතු දෙයක්ද, නොවේසේ නම් අත්හළ යුතු දෙයක්ද? මෙය වඩාත් ප්‍රායෝගිකව අප පිළිබිඹු කළොත් තමයි කෘෂිකර්මාන්තය තුළට යමකෙක් පිවිසෙන්නේ. ඉතින් ඉතාමත් සාර්ථකව කෘෂිකාර්මික කටයුතු වල යෙදෙමින් තමන්ගේ ජීවනෝපාය සරිකර ගන්නා හරි අපුරු පුද්ගලයෙක් අපිට හමු වෙනවා ගලහා ප්‍රදේශයේ පල්ලේ දෙල්තොට ප්‍රදේශයෙන්. ඔහු නමින් සරත් ප්‍රේමදීප. අයිබන් සරත් මහත්මයා, හොඳයි සරත් මහත්මයා, දැන් ඇත්තට මේ බොහෝ පිරිසක් අපි දිහා බලාගෙන ඉන්නවා වගා කටයුතු කරන නොකරන. ඔබ වගා කටයුතු වල නිරත වෙලා දැන් සෑහෙන කාලයක්. ආරම්භයේ සහ අද දැන කතා කරනකොට ඔබට මොනවද අපිට කියන්නේ? මම පොඩිවට සුළුවෙන් කරගෙන ගියේ මේක, නිකන් අර ගෙදර කෑමට පමණක් වගේ එළවලු. ඊට පස්සේ මේක ටික ටික පොඩ පොඩ වැඩි කරනකොට මට මේ අපේ ඒජි ඔෆිස් එකේ නන්දිස් මහත්තයා කියලා මහත්තෙක් මුණ ගැහුණා. ඒ මහත්තයා තමයි මාව මේ ගන්නෝරුවට සම්බන්ධ කරලා ඒ ලොකු නිස්සාරට එක්කන් ගිහිල්ලා මේ අල වැල් අල වර්ග එතන ඉඳලා මම මේක ටිකක් ධෛර්ය වුණා. ගොඩක් ධෛර්යවන්ත වෙලා ඊට පස්සේ මේක නිකන් වාණිජෝගාවක් විදිහට කිරි අලවගාව කරන්න පටන් ගත්තා. එතෙන්දි මට හිතුණා මේ දේශීය අල වර්ග හැම එකක්ම මම හොයන්න ඕන කියලා. එතන ඉඳලා කොහොම හරි දැන් මේ වෙනකොට අල වර්ග 38ක්. වර්ග 38ක් අල වර්ග හොයාගෙන බෝ කරලා තියෙනවා. බෝ කරලා තියෙනවා, පළ තවම් කරලා තව ඉල්ලන අයට දෙනවා පළ. එතරම් මායාසයක් අවශ්‍ය නොවන හේයින් සරත් මහතා ඔහුගේ ගෙවත්තට මෙම අල වර්ග ඇතුළත් කරගෙන තියෙනවා. ඉතා වැදගත් කාරණයක් වන්නේ දේශීය අල වගාවට කෘමිහානි ඉතාම අවම වීමයි. ඇත්තම දේශීය අල කියන්නේ බොහෝ රෝග රැසකට පිළියම් ගැබ්බුණු ඉතාමත් හොඳ වගාවක්. ඉතින් වර්ග 38ක් කියන්නේ විශාල සංචිතයක්. මොහුට මේ සඳහා ගන්නුරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නුරුව උද්‍යානභෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයෙන් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. සරත් මහත්මයා, දැන් ඇත්තරම දැන් කිරියල තමයි ඔබ මුලින්ම වගා කටයුතු වලට පටන් ගත්තේ. දැන් පෙරතවන්කුත් පවත්වාගෙන යනවා කිව්වා. පොඩ මේ ගැන විස්තර කියන්නකෝ. මට හිතුණා මේක මේ තවන් ක්‍රමයක් පටන් ගන්න ඕනේ කියලා. අල පෙති ගහලා දාලා බැලුවා, වැඩේ සාර්ථකයි. ඊට පස්සේ ඉතින් පළ විකුණන්න පටන් ගත්තා. පස්සේ දිගට දිගට කට්ටියත් එනවා. පස්සේ පළ විකුණලා මේ දැන් තවන් ක්‍රමේ දිගටම කරගෙන යනවා. අල වර්ගයක් ගෙවත්තකට ඇතුළත් කර ගැනීමේදී දැනට පවතින ගැටලුව වන්නේ එම වර්ගය සොයා ගැනීමත් වගා කිරීමත් කරන්නේ කෙසේද යන්නයි. එම ගැටලුවටත් සරත් මහතා ලබා දෙන උපදෙස් ඉතාම වැදගත්. කිරියල් වලට අමතරව තව මොනවද වගා කරන්නේ? මඤ්ඤොක්ක, බුස්සරණ, හුලංකීරිය, වැල්ලල වර්ග. වැල්ලල වර්ගත් තියෙනවා 15ක් විතර. බතල, බතල වර්ග 5ක් තියෙනවා. එක එක වර්ග. මේවට වෙළඳපළ කොහොමද? වෙළඳපළ වර්ග. ආයෙ දෙනවා තුම්මස්සල, කඩල. කඩල වර්ග දෙකක් තියෙනවා, තුම්මස්සලත් වර්ග දෙකක් තියෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් මේක මම මුලදී කඩවල වලට අරගෙන ගියා. දැන් නැහැ. දැන් ගෙදරටම එනවා. හොයාගෙන එනවා. අල වර්ග වලට අමතරව දැන් විශාල වශයෙන් වෙළඳපළ තියෙන අල වර්ග වලටද නැත්නම් පැල වලටද? අල වර්ග වලට. අල වර්ග.
අපට වෙළඳ පොළෙහි දක්නට ලැබෙන්නේ මඤ්ඤොක්කා, බතල, කිරියල වැනි ඉතා සීමිත අල වර්ග සංඛ්‍යාවක්. සරත් මහතා සතු මෙම බිම් කොටසේ කිරියල, කටුවල, ගෝනල, කිඩාරම්, ඉන්නල, ඇඟිලියල, රාචල, බුත්සරණ වැනි අල වර්ග 54ක් අපට දක්නට පුළුවන්. සරත් මහත්තයා, මම මුලින්ම අඳුරගත්තේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ඉන්න නදීෂ් කියන සංවර්ධනනිලධාරි මහත්තයාගේ දැඩි උනන්දුව හින්දා. ඒ මහත්තයා නිතරම කියනවා මගේ හොඳ දන්න මහත්තෙක් ඉන්නවා, ගොඩාක් මහන්සියෙන් වගා කරනවා, හොඳ ගෙවත්තක් තියෙනවා, බලන්න එන්න කියලා. මං ඒ හින්දා හිතුවා අපි කරන පර්යේෂණ අවසානයේ ගොවි මහත්තුරු ගාවනේ නවතින්නේ නිසා ඇත්තටම බලලා අපේ පර්යේෂණ වලටත් සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා මේ පැත්තේ එන්න හිතුවා. එහෙම හිතලා අපි දැන් අවුරුදු 3ක විතර ඉඳන් මේ මහත්තයත් එක්ක වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. අපේ නව අලුත් ප්‍රභේද පර්යේෂණ වලින් එළියට එන නව ප්‍රභේද අත්හබද බලන්න පර්යේෂණයක් කරන්න පටන් ගත්තා. ඒ වගේම මට තේරුණා මේ අලභෝග කියන්නේ ඇත්තටම රෝපණ ද්‍රව්‍ය හොයා ගැනීමෙන් ගොඩාක් අපහසුතා තියෙන භෝග කාණ්ඩයක්. මේ ගොවි මහතුරු නිතර ඉල්ලීම් කරත් රෝපණ ද්‍රව්‍ය සැපයීමේදී ඇත්තටම අපේ දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තත් ලොකු බීජ නිෂ්පාදනය කරාට එළවලු භෝගවල අලභෝගවල රෝපණ ද්‍රව්‍ය සැපයන්න වගකීමක් නැති නිසා ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා රටට අලභෝග රෝපණ ද්‍රව්‍ය සපය ගැනීම. ඒ නිසා මට හිතුණා මේ මහත්තයාව යොමු කරන්න පුළුවන් අපිට මේ මහත්තයාගේ තියෙන වගා බීමත් එක්ක සලකලා බලනකොට කිරියල වගේ භෝග අපනයින විභවයක් තියෙන හොඳ ඉල්ලුමක් තියෙන භෝගයක්. විශාල ප්‍රමාණයේ ඉල්ලුම තියෙනවා ගොවි මහත්තුරුත් හොයනවා පැල. ඒ නිසා මේ මහත්තයාව අපි යොමු කරා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයෙක් විදියට කිරියල භෝගය වැඩිදුරටත් ලංකාවේ හැම පැත්තකටම වගේ දැන් මං හිතන්නේ මේ මහත්තයා දඬු පැල සපේනවා. එයා දැන් තවන් දාලා අලවලට වඩා පැල නිෂ්පාදනයක් ලොකු කෙරෙනවා. ඒ අලත් නිෂ්පාදනය කරන අතරේ පැල නිෂ්පාදනයකුත් කරනවා. මං හිතන්නේ ලොකු සේවයක් වෙනවා මේ ඒ මහත්තයාගේ ආර්ථිකයට වගේම රටේ අවශ්‍යතාවයක් ඒ මහත්තයා තින් සම්පූර්ණ කරනවා. එළවලු වර්ග කරනවට වැඩිය මේ අල වර්ග වලට වෙළඳපොළ නිතරම හොඳයි. කියන්නේ මේ අනිත් ඒ වගේ මිල බහින්නේ නැහැ. දැන් කිරියල වගේ ඒවා හැම මේ කවමදාකවත් මිල රුපියල් 100 බහින්නේ නැහැ. දැන් තක්කලි වගේ හිටවම් මේක මිල හිටපු ගමන් රුපියල් 20ට 10ට 15ට එහෙම වෙනවා. මිල වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. අල වර්ග වලට ඉල්ලුම් වැඩි. ගහකොළ සතා සිව්පාවන්ට පවා ආදරය කරමින් තම සැඳෑ සමය ලෙඩ රෝගයකින් තොරව නිරෝගීමත්ව සහ ඵලදායී ආකාරයෙන් ගෙවීමට මේ අල වර්ග තමාට පිහිට වූ බව සරත් මහතා පවසා සිටින්නේ ඉතා සතුටින්. ජීවිතයේ සාමලයේ ඔබ සැදැස මේ තමයි ගත කරන්නේ. ඒතර දැන් තරුණ වයසේ ඉඳන් මේ වගා කටයුතු කරාද නැත්නම්? නෑ නෑ. ඔව්. නෑ නෑ. දැන් තරුණ වයසේ මම වඩු වැඩ කරේ. හා හා. කරේ ඒ වුණාට මේක හරි නිදහස් ප්‍රස්තාවක්. මේ බොහොම නිදහස කියනවා. පාඩි කරගෙන යන්න පුළුවන්. මෙම අල වර්ගවල පෝෂණ කොටස් අධික වූයෙන් නිරෝගීකමට ඉන් ලද හැකි පිටුවහල අතිමහත් වෙනවා. කෙඳි සහිත හේන් ආහාර ජීර්ණයට හිතකර අතර හෘද රෝග ඇති කරන කොලෙස්ටරෝල් අඩු කිරීමටත් හැකියාවක් පවතිනවා. මට නම් මේ උදේට යනකොට නිකන් බණක් භාවනාවක් කරනවා වගේ තමයි. මේ පැලේකට වතුර දානකොට මේ ඇඟේ ලේ පිරිසිදු වෙනවා. ඔව්. දැන් ඇත්තටම අපිට අහන්න ලැබුණා මේ පසුගිය කාලේ ටිකක් අසනීප තත්ත්වයක ඔබ පවසු වුණා කියලා. ඒකත් මේ වගා කටයුත්තත් ඒකෙන් තමයි මට කොහොමද 100%ක්ම ඖෂධ වර්ග වත්තේ තියෙන්නේ. මම කඩෙන් එළවලු ගේන්නේ. ඔව්. ඒතකොට මේ මං කන කෑම වලිනොත් මට ගොඩක් බලපෑම් තිබුණා මේ රෝගෙට. පිළිකාව කියන්නේ ඉතින් දරුණුම රෝගයක්නේ. අනිත් එක මේ අර ඇඟේ ලේ නිතර පිරිසිදු වෙනවා. උදේට වත්තේ ඉඳලා යනකොට නිතර මේ ගස් කොළන් එක්ක ගැටෙනකොට පරිසරෙත් එක්ක ඇඟට හරි හොඳයි. හොඳයි. අවසන් වශයෙන් දැන් මේ අපේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා ඔබේ වැඩසටහන දිහා බලාගෙන. ඒගොල්ලන්ට මොකක් හරි පණිවිඩයක් තියෙනවද? ඉතින් මේමයි මට කියන්න තියෙන්නේ කවුරුත් උනන්දිලා දැන් මේ අක්කර කාලක විතර බිම් ප්‍රමාණයක් කරගත්ත නම් ඇතිනේ. දැන් සමහරකට ඉඩක් නැති අය ඉන්නවනේ. ඒ අයටත් කරන්න පුළුවන් මේ වගාව. පොඩි බිම් ප්‍රමාණයක උනක් කරන්න පුළුවන්.
මේක වාණිජවකාවක් විදියට නෙමෙයි තමන්ගේ ගෙදර පරිහරණයට හදාගන්න පුළුවන්. කල පහ පහ හැම වර්ගයකින් මේට වගන්න ලේසිම ක්‍රමය සතාගෙන් රැක ගන්න පුළුවන්. කරනවා නම් ඉතින් හරි හොඳයි. මොකද වස විස නැහනේ. දැන් මේකට කාබනික පොහොරනේ ඔක්කොම තියෙන්නේ. මේ රසායනික දැන් කිසිම අල වර්ගයකට බෙහෙත් ගහන්නේ නැහැ. මොනවත් නැහැ. ඉතින් හොඳයි එංගට ඖෂධීය ගුණ තමයි හැම අල වර්ගයකම තියෙන්නේ. කෘෂි රසායන විෂකාන් රැසිනු වෙනුවට පෝෂණ ගුණයෙන් ඉහළ වස විසෙන් තොර ආහාර වේලක් ඉදිරි පරපුරට දායාද කිරීමේ දැහැමි ක්‍රියාවලියක යෙදී සිටින මෙවන් ගොවි මහතුන් මුළු මහත් සමාජයටම මහඟු ආදර්ශයක්. තම්බලා පොතු ඇරලා හිරට මාළු උයපුවම ගොඩක් රසයි. හා හා. එහෙම නැත්නම් ඉතින් මේ සරයි කියන්නේ. ඈ සරයි කියන්නේ. ඔව්. අම්බුල් දාන්න ඕන පොඩ්ඩක්. ඔව්. ඇත්තටම දැන් අපි මේ වත්ත පුරා ඇවිදලා බැලුවේ සරත් මහත්මයාගේ එනි සරත් මහත්මයා තාමත් ආකර්ෂණීය සහ දර්ශනීය විදිහට අලවගාව සිදු කරලා තියෙනවා. විවිධ වර්ග විවිධ ප්‍රභේද මේ අතර තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය නම් මේ ගැන තොරතුරු දැනගන්නට ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්න නැත්නම් දුරකථන ඇමතුමක් ලියලා තොරතුරු විමසන්න. සරත් මහත්මයා කියන්නකෝ මේ අපිට ලිපිනේ දුරකථනක් කියන්නේ. මගේ නම යූජී සරත් ප්‍රේමතිලක අංක 109-1 පල්ලේ දෙල්තොට ගලහ. මගේ දුරකථන අංකය 076-76-27-806. හරි. ඇතරම් දැන් ඔබට අවස්ථාව ආවොත් පළ වර්ග ඕන එකක් දෙන්න පුළුවන්. හැම පළ වර්ගයක්ම තියෙනවා. ආ. ඔව්. ඇතරම් ඔබට අවශ්‍ය නම් මේ අල වර්ගවල රෝපණ ද්‍රව්‍ය ලබා ගන්නට ඒ සඳහා හැකියාව තියෙන බව තමයි සරත් මහත්මයා අපිට කිව්වේ. ඉතින් ඒ වගේම ඔබට මේ ගැන තාක්ෂණික වශයෙන් දැනුම අවශ්‍ය නම් ඔබට පුළුවන් ඒ ලිපියක් ලියා විමසීමක් කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භූ පරිශීලන හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ උද්‍යාන භූ පරිශීලන හා සංවර්ධන මධ්‍යස්ථානයේ ගන්නුරු පෙරදිනිය ලිපිනේ. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19-20 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට තියෙන තාක්ෂණික ගැටළු වලට පිළිතුරු ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වැඩසටහන ගැන ඔබට පුළුවන් ලියන්න අපිට අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ ගන්නුරු පෙරදිනිය අපේ ලිපිනේ. එහෙමනම් යළිත් ලැබෙන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමු වෙනවා. ඔබට වාසනාවන්ත කලබර අනාගතයක් ප්‍රාර්ථනා කරමි. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 දෙසැම්බර් 6 වනදා සිට දෙසැම්බර් 20 දක්වා. මෙම දෙසතිය තුළ කැරට් වගා කිරීමෙන් ඔබට අඩු මිලක් ලැබේවි. මෙම දෙසතිය තුළ බෝංචි වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. බණ්ඩක්කා වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. මෙම දෙසතිය තුළ බීට්රූට් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කරවිල වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. බටු වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. ගෝවා වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. මාළමිරිස් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. ලීක්ස් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. මෑකරල් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. වැටකුළු වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. වට්ටක්කා වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. රාබු වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. තක්කාලි වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. මෙම දෙසතිය තුළ පිපිඤ්ඤා වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. පතෝල වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. විශ්කර්මිතේ